Super Cooking channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා බලන්නකෝ අද මම මොකක්ද අරගෙන ආවේ කියලා අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ මේ වගේ රසම රස පාටට කොහොමද මාළු මිරිස් එකක් තෙල් දාගන්නේ කියලා ඉතින් එහෙනම් අපි බලමු මේ මාළු මිරිස් එක කොහොමද තෙල් දාගන්නේ කියලා ඉතින් දැන් ඔයාලා දැක්කනේ නේද මාළු මිරිස් එක ලස්සනට පාටට තෙල් දාගෙන තියෙනවා නේද දැක්කහම කන්න ආස හිතෙන විදියට ඉතින් එහෙනම් අපි බලමු මේ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මම මෙතන අරගෙන තියෙනවා මාළු මිරිස් ඒ වගේම තක්කාලි තක්කාලි ගෙඩි එකහමාරක් විතර අරගෙන තියෙනවා ඊට අමතරව බීලූණු අරගෙන තියෙනවා බීලූණු නම් චුට්ටක් වැඩියෙන් අරගෙන අරගත්තා ඒ වගේම සුදුලූණු සුදුලූණු අරගෙන සුදුලූණු ටිකක් තලාගෙන අරන් තියෙන්නේ කරපිංචා ඊට අමතරව මම කුරුඳු පොතු කෑලි දෙකක් විතර අරගෙන තියෙනවා ඒ වගේම තමයි ඕගොල්ලොන්ට මාළු මිරිස් දිගටි අතට කපා ගන්නත් පුළුවන් මම මේ වෙලාවේ පැත්තකට තම පැත්තෙන් පැත්තට කපාගෙන මේ විදිහට තමයි කපාගත්තේ ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ මාළු මිරිස් එක තෙල් දාගන්නේ කියලා තව අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා ඒ ටික අපි බලමු අපි හදා ගන්න වෙලාවට කොහොමද හදාගන්නේ කියලා මම දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකහමාරක් විතර වගේ දාගන්නවා ඕගොල්ලොන්ට කැමති භාවිතා කරන තෙල් වර්ගයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් තෙල් එක ටිකක් රත් වෙන්න දෙමු. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ මම මේ වෙලාවේ තෙල් එකට අබ ටිකක් එකතු කරගන්නවා. මම මේ වෙලාවේ තෙල් එකට සුදු ලුණු ටික එකතු කරගන්නවා. දැන් සුදු ලුණු ටික තෙල් එකේ ටිකක් රත් වෙන්න දෙමු. මේ විදිහට. මම දැන් ඒකටම බීලුණු ටික දාගන්නවා. තෙල්ලිකේ රත් වෙන්න දෙමු මම මේ වෙලාවේ තක්කාලි ටික එකතු කරගන්නවා ඒ වගේම කුරුඳු කෑලි ටිකයි කරපිංචා ටිකයි දැන් අපි මේක තෙල්ලිකේ සුට්ටක් කරලා මේ විදිහට බැදගමු මේ වෙලාවේ මම කහකුඩු ටිකක් එකතු කරගන්නවා ඒ වගේම තුන පහ ලුණු අවශ්‍ය ප්‍රමාණය දාගමු මේ ටික හොඳට තෙල් එකේ කලවම් කරගන්න ඕනේ. මම දැන් මේ වෙලාවේ මාළු මිරිස් ටික එකතු කරගන්නවා. දැන් අපි හොඳට මේ කලවම් කරගමු. මේ විදිහට
අපි දැන් චුට්ටක් වෙලා මාළු මිරිස් ටික තෙල් එකේ තියාගමු. මම මේ වෙලාවේ කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. දැන් මේ මාළු මිරිස් එකේ රසය වැඩි කරගන්න මම දැන් උම්මලකඩ ටිකක් එකතු කරගන්නවා. ඔයාලා උම්මලකඩ එකතු කරගන්න කැමති නැත්නම් ඒ කොටස අතාරින්න පුළුවන්. මේ විදිහට දැන් හොඳින් කලවම් කරගමු. අපි දැන් මේ වෙලාවේ ලිප ඕෆ් කරගමු. මොකද මාළු මිරිස් කියන්නේ ගොඩාක් වෙලා තම්බන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි මේකට වතුර දාලා එහෙම තම්බන්නේ නැහැ. අපි තෙල් එකේම තමයි විනාඩි 7ක් 8ක් විතර වගේ බැදලා ගන්න. ඒක නිසා අපි මේ වෙලාවේ පාට වෙනස් වෙන්න ඉස්සර වෙලා ලිප ඕෆ් කරගමු. එතකොට දැන් තාච්චියේ රසනිටත් මේක තව ටිකක් වෙලා තැම්බෙනවා. ඒක නිසා අපි මේ විදිහටම පොඩ්ඩක් කලවම් කරලා තියාගමු. අපේ දැන් මාළු මිරිස් එක මේ වෙලාවේ හදාගෙන ඉවරයි. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ පෙනුම කොයි වගේද කියලා. ඕගොල්ලන්ටත් පුළුවන් කැකුළු හාල් බත් වෙන වෙලාවකට මේ වගේ මාළු මිරිස් එකක් හදාගෙන රස බලන්න. ඉතින් මේක තමයි අද අපි හදාගත්ත අපේ මාළු මිරිස් එක. බලන්නකෝ ලස්සනට පාටට තියෙනවා නේද? සුවඳත් ඒ වගේමයි රසත් හොඳටම තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් මේ විදිහට මාළු මිරිස් තෙල් දාගන්න නේද? ඉතින් අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.